මහමැතිවරණය කොරෝනා තත්ත්වයක් එක්ක දැන් මහමැතිවරණය පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. ඇතැම් උදවිය නාම යෝජනා අත්සන් කරනවා. ඒ අතර ඇතැම් දේශපාලන පක්ෂ සඳහන් කරනවා මහමැතිවරණය කල් දමන්න කියලා. ජෝර්ජියාවේ ජනාධිපතිවරණය කල්දා, සිරියාවේ මහමැතිවරණය කල්දා, ප්‍රංශයේ පළාත්පාලන මැතිවරණය කල්දා, එංගලන්තයේ පළාත්පාලන මැතිවරණය, ඒ වගේම ලන්ඩන් නගරයේ නගරාධිපතිවරය තෝරගන්න මැතිවර කල්දා, ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශවල පළාත්පාලන මැතිවරණය කල්දා, ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය ගැන තියෙනවද නැද්ද කියන එක ගැන දැනට සාකච්ඡාවක් තිබෙනවා. මැතිවරණ පැවැත්වෙන සියලුම රටවල් හිතන්නේ පොදු ජනතාව ගැන මැතිවරණ කල්දමන. මේ රටේ ඉන්න රටපාලනය කරන හීරෝලා කොට්ටාසේ ලෝකෙම ගිනිගෙන ගනිද්දි ලංකාවේ ජනතාව ගැන හිතන්නේ නැහැ. හිතන එකම දේ තමයි කොහොමද ඉක්මන් මැතිවරණයකට ගිහිල්ලා 3-2 ගන්න. මම යෝජනා කරනවා කොරෝනා වෛරසය විහිළුවකට ගණන් ගන්න එපා. මේක බරපතල ප්‍රශ්නයක්. මේක බරපතල තත්ත්වයක්. මුළු රටම නිරෝධායනය කරලා යුතු අද දවසේවත් මිනිස් ජීවිත ගැන හිතලා කරුණා කරලා මේ මැතිවරණය තාවකාලිකව කල් දමන්න. දැන් මේ වසංගතය ශ්‍රී ලංකාවට බෝ වෙලා ඉන් ගැලවීමක් නැහැ. නමුත් අවම හානියක් සිදුවන ආකාරයට මේ වසංගතය පාලනය කර ගැනීමට අප එකට එක් වී කටයුතු කළ යුතුයි. මේ සඳහා පොදු සැලැස්මක් සකස් කොට සාමූහිකව ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය පදනම ඇති කරන්නයි කියා මම පසුගියදා ආණ්ඩුවෙන් ඉල්ලීම කරා. මේ වසංගත තත්ත්වය ගැන අවධානය යොමු කරන්න කියා මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන්ද මම ඉල්ලීමක් කරා. ඒ වගේම දේශපාලන පක්ෂ හා සමාජ ආයතන ප්‍රධානීන් කැඳවා හදිසි සාකච්ඡාවක් පවත්වන මෙන් කථානායකතුමාත් මමත් අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පාස්කු හා රාමසාන් ආගමික උත්සවත් සිංහලා දෙමළ අලුත් අවුරුදු උත්සව ළඟ ළඟ එනවා. ඒ වගේම මහා මැතිවරණට දින නියම වෙලා තිබෙනවා. මේ නිසා ඉදිරියේදී රෝගය ව්‍යාප්ත වීමේ අවස්ථා වැඩිවීමේ අවධානමක් තිබෙනවා. අප වහාම රෝග ව්‍යාප්තිය හැකිතරම් අවම කරලීමේ ක්‍රියාන්විතයක් ආරම්භ කර යුත්තේ අන්න ඒ නිසයි. නරකම තත්ත්වයට මුහුණ දීම සඳහා තත්ත්වයන් සූදානම් කර ගැනීම අත්‍යවශ්‍ය වගකීමක්. ලංකාව තුළ මේ රෝගී හමු වුණා චීන ජාතික කාන්තාවක්. ඇයට සුව වෙලා ආපසු ගියා. එය මහත් උත්සවාකාරයෙන් සැමරුවා පමණක් නෙවෙයි, අපගේ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වීඩියෝ පටයක ලංකාව කොරෝනා වෛරසයේ නැති තැනක්කැයි හඳුන්වලා ලංකාවට විදේශිකයන් ගෙන්වා ගැනීමේ උපක්‍රමයක් ලෙසත් එය යොදා ගැනීමට උත්සාහ දරුණා. දැන් ඒවායේ භයානක ප්‍රතිඵල අපට ලැබෙමින් තිබෙනවා. මුළු රජයම මුළු රටම කෙටි කාලයකට වසා දමා මුළු රටම නිරෝධායනයට ලක් කළ යුතු බව. ඒක තමයි මේ මොහොත. මේ මොහොත අපි පසු කරගෙන යම් යම් සුළු සුළු පැලැස්තර යොදමින් යම් යම් ආකාරයකට කල් දමමින් කටයුතු කළොත් රටම වසංගත තත්ත්වයකට විශාලාවකට ලක්වීම වැළැක්විය නොහැකි. විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළු තවත් දිස්ත්‍රික්ක ගණනාවක තිබෙන පහසුකම් අත්හැර දමන ලද විශාල සම්මන්ත්‍රණ ශාලා, ඒ වගේම ගුවන්තොටුපළත් මත්තල ගුවන්තොටුපළත් එතන තිබෙනවා. ඒ ආශ්‍රිතව ප්‍රබල නිරෝධායන මධ්‍යස්ථානයක් ගොඩනගලා විදේශවලින් එන පිරිස සම්පූර්ණයෙන්ම සීමා කරලා, ඒ වගේම නතර කරලා, රටම කිසියම් ආකාරයකට ආරක්ෂිත වැටක් සකස් කළා. අපි සති දෙකක්වත් මුළු රටේ සියලුම ධනය නිරෝධායනයට ලක් කළ යුතුයි. සියලු වැඩ කටයුතු අත්හැරලා රට සුරක්ෂිත කිරීමයි මේ මොහොතේ වගකීම. අපි දැක්ක චීනයේ ඉඳලා ආපු ප්ලේන් එකක් සම්පූර්ණයෙන්ම චෙක් කරන්න නැතුව එළියට යවුවා, ක්වොරන්ටයින් කෙරුවේ නැහැ. ඊට පස්සේ දැන් දානව ප්‍රවෘත්ති පළවෙනි දෙන ඉඳලා 15 වෙනි දාලා ආපු ඉතාලියෙන් ආපු අනිත් රටවල වලින් ආපු සියලු දෙනාම වහම ළඟම තියෙන පොලිසියට යන්න ඕනේ. එහෙම නැත්නම් ඒ සියලු දෙනාම අත්තරකොට ගන්නවා කියලා. මේවා දැන් අත ඇරලා ඉවරලා දැන් කරන්න ගියාම වියත් කියලා ඉවරයි. දැන් සෙනක ගැවසෙන්න එපා කියලා කියනවා. හැබැයි ඊයේ ටීවී එකේ පෙන්නනවා සුදර්ශනී ෆර්නාන්ඩ් පුල මාත්මිය රැස්වීම කරනවා. දිනේෂ් ගුණවර්ධන මාත්‍ය පාරේ ඉන්නවා මිනිසුත් එක්ක. මේ නීතිය කාටද? ආණ්ඩුව කොරෝනාත් එක්ක දේශපාලනය කරනවානි. ආණ්ඩුව කොරෝනාත් එක්ක දේශපාලනය කරන්නේ නැත්නම් මේ මැතිවරණය කල් දාන්න තිබුණා. දන්නව එක්සත් ජාතික පක්ෂය තුල ප්‍රශ්නයක් තියෙනවා. ලයිස්තු දෙකක් ඉදිරිපත් වෙන්න යනවා. ඒ නිසා නාම යෝජනාවට කොමාරි ඒ දිනට පක්ෂය දෙකට කඩලා ලයිස්තු දෙකක් දාගන්න ඕනේ. ඊට පස්සේ කල් දානවා. ඊට පස්සේ ආයිත් මාස දෙකක් හරි තුනක් හරි හතරට පස්සේ මැතිවරණේ තියෙනකොට අලුත් නාම යෝජනා නෙවෙයි අර දීපු නාම යෝජනාට තමයි වැඩ කරන්න ඕනේ කියන එක තමයි ඇත්ත කතාව. මේක කරගන්න තමයි තියෙන්නේ. ඒ නිසා මුළු රටේම ජනතාව සහ දේශපාලන පක්ෂ කියනවා නම් මේක සම්පූර්ණයෙන්ම කල් දාන්න, නාම යෝජනා බාර දෙන්නේ කල් දාන්න, දේශපාලන කරන්න එපා. දැන් මේ
මහමැතිවරණයේ කල් දැමීම ගැන දේශපාලන පක්ෂ ඉල්ලීම් කරද්දී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද පැවසුවේ තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය කල් දමා ඇති බවයි. ඉස්ස පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපෑලෙන් ඡන්දය දීම සඳහා වූ අයදුම්පත්‍ර බාර ගැනීමේ අවසන් දිනය අද මාර්තු 17 වෙනි දින ලෙස මේට පෙර නියම කර තිබුණද අද මාර්තු 17 18 19 යන දිනයන් රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබීමේ හේතුවෙන් ඉදිරියේදී ලැබෙන තැපෑලෙන් ඡන්දය දීම සඳහා වූ අයදුම් පත්‍ර අද දිනේ නියමිත කාලය තුල ලද අයදුම් පත්‍රයේ සලකා ක්‍රියා කිරීම පිළිබඳව සලකා බැලීමට යෝජිත බව මෙයින් දන්නා සිටිමි. තවද COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සලකා බලා තැපෑලෙන් ඡන්දය දීම සඳහා වූ අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය පසුව නිවේදනය කරනු ඇත.